රසක් භෝගයක උපරිම ආස්වැන්නක් සඳහා සෑම විටම උපරිම වශයෙන් යෝග්‍ය වන්නේ නැහැ. වර්ෂාපතනය වගේම පසුගිය කන්නවල වගා කරනු ලැබූ භෝගවලින් පෝෂක ඉවත්වීම නිසා පසක ආම්ලිකතාවය වෙනස් වන්නට පුළුවන් අතර පෝෂකත්වයත් හීනවන්නට පුළුවන්. එසේම අනවශ්‍ය ආකාරයට දිගින් දිගටම රසායනික කාබනික පොහොර වර්ග එකතු කිරීම නිසා පසේ පෝෂක එකතු වීමක් සහ පසක ආම්ලිකතාවයේ වෙනස් වීමක් සිදුවන්නට පුළුවන්. සාර්ථක කෘෂිකර්මයක බලාපොරොත්තු වෙන්නේ සාර්ථක අස්වැන්නක්. ඒතර මේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම තිබිය යුතු තමයි හොඳ පසක් තියෙන්න ඕන. සාර්වත් පසක් තියෙන්න ඕන, පෝෂකත්වයෙන් සපිරි පසක් තියෙන්න ඕන. එතකොට මේ දීර්ඝකාලීන වගා කරන ගොවි මහත්තුරුන්ට දීර්ඝකාලීන වගාවත් එක්කම පසේ පෝෂක වගාවෙන් අයින් වෙලා යනවා. මේ වගාවෙන් අයින් වෙලා යන පෝෂක නැවත වගාවකට හම්බුන් නැත්නම් පසේ පෝෂකත්වයේ හීනවීම නිසා අස්වැන්නේ අඩුවක් වෙන්න පුළුවන්. ඒකම දීර්ඝකාලීන වගා කරන ගොවි මහත්තුරු අනවශ්‍ය ආකාරයකට පෝෂක එකතු කරන්න ගියොත් මේ අනවශ්‍ය ආකාරයට පෝෂක එකතු වීම නිසාමත් වගාවේ අස්වැන්න අඩු වෙලා අසාර්ථක අස්වැන්නක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධානම කරුණු නිසා පසක පෝෂකත්වය පිළිබඳ දැනුමක් අරගෙන වගාවක් ආරම්භ කරන එක සාර්ථක වගාවක අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. එතකොට මේ සාර්ථක අස්වැන්නක් ගැනීම සඳහා පොහොර භාවිතා කළ යුතුයි කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දුන්නේ මෙන්න මේ කාරණු කෙරෙහි අවධානයක් යොමු කරලා. 1960 ගණන්වල ඉඳලා මේ දක්වාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සාර්ථක වගාවක් සඳහා පොහොර භාවිතා කළ යුතුයි කියන තැන ඉඳගෙන තමයි අපි කටයුතු කළේ. නමුත් වර්තමානයේ වෙනකොට මේ පොහොර භාවිතය අවිධිමත් විදිහට කරන නිසා, විධිමත් ආකාරයකට මේ පොහොර භාවිතය නොවන නිසා අපිට සමහර අවස්ථාවලදී දිගුකාලීනව පොහොර ක්‍රමානුකූලව භාවිතා කරන්න නැති අවස්ථා හම්බ වෙනවා. සමහර වෙලාවට වැඩි අනවශ්‍ය ආකාරයට පොහොර භාවිතා කරන අවස්ථා හම්බ වෙනවා. මෙන්න මේ දෙක නිසා එකක් අපිට ආර්ථික වශයෙන් හානිදායක වෙනවා, අනිත් එක අපි පරිසරයට හානි වෙනවා. ඒකම වගාවේ අඩුවීමක් වෙනවා. මෙන්න මේ වගාවේ අස්වැන්නේ අඩුවක් හම්බ වෙනවා. මෙන්න මේ කරුණු ගැන අවබෝධනයක් යොමු කරලා 1993 ඉඳලා අපි උත්සාහ කළා ගොවි මහත්තුරුන්ට පණිවිඩයක් දෙන්න වගාවක් ආරම්භ කරලා වගාවට පටන් ගන්න ඉස්සර වෙලා තමන්ගේ ඉඩමේ, තමන්ගේ කුඹුරේ, එහෙම නැත්නම් වගා කරන ඕනෑම වගා ක්ෂේත්‍රයක පස් පරීක්ෂා කරලා බලලා පොහොර නිර්දේශයක් හදා ගන්න කියලා. මේ පස් පරීක්ෂා කරලා පොහොර නිර්දේශයක් හදාගන්න කියලා 1993 ඉඳලා ගොවි මහතුරුන්ට අපි මේ අවශ්‍යතාවය පෙන්ලා දුන්නත් අද වෙනකොටත් තවමත් ගොවි මහතුරුන් අතරින් මේ පස් පරීක්ෂා කර පොහොර නිර්දේශයක් ලබාගෙන වගාවක් ආරම්භ කිරීම කියන තැන ඔවුන් නැහැ තවමත්. මේකට ඔවුන්ට විවිධ හේතු තියෙන්න පුළුවන්. එකක් තමයි ක්ෂේත්‍රයෙන් පස් සාම්පලයක් ගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පස් සාම්පලය අරගෙන විද්‍යාගාරයට අරන් යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ විද්‍යාගාරයට ගෙනිච්චට පස්සේ මේක පස් විශ්ලේෂණය කරලා වාර්තාවක් අහපව් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. මේ ගන්න පස් විශ්ලේෂණය වාර්තාවේ එන්නේ අංක වලින් සඳහන් වෙලා වෙන්නේ. මේ අංක උන්ට විශ්ලේෂණය කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මෙන්න මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරපුවහම අපිට තේරුණා මේ ස්ථානීය පොහොර නිර්දේශයක් ගොවි මහත්මයෙකුට ලබා ගන්න ඕන නම් මීටත් වඩා හොඳ තැනකට අපිට යන්න පුළුවන් නම් මේ පොහොර කාර්යක්ෂම පොහොර විධිමත්ම භාවිතා කිරීම ගැන ඉතාමත්ම පහසුවෙන් ගොවි ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඔව්, අපි අර ඉස්සෙල්ලා කියපු ප්‍රශ්න වලට උත්තර හොයන්න අපිට අවශ්‍යතාවයක් තිබුණා. මේ අවශ්‍යතාවය හඳුනාගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූල්‍යමය ආධාර ඇතුව ව්‍යාපෘතියක් දියත් කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ක්ෂේත්‍රවලටම ගිහිල්ලා පස් සාම්පල් විශ්ලේෂණය කරලා පොහොර නිර්දේශයක් ලබා ගැනීමේ හැකියාව ගැන හොයන්න.
එතකොට මේ සඳහා මේ ව්‍යාපෘතිය ආරම්භ වෙලා යනකොට අපිට පුළුවන්කම ලැබුණා මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ දැනට අවුරුද්දකට ඉතර ඉස්සර වෙලා මේක විවගාව සඳහාත් අනිකුත් එළවලු භෝග වර්ග සඳහාත් ඒකම බඩිරිඟු භෝග සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් විදිය ගැන අධ්‍යයනය කරනකොට අපිට හම්බ වුණා මෙන්න මේ වගේ පශු විශේෂණ කට්ටලයක්. මේ පශු විශ්ලේෂණ කට්ටලෙන් පුළුවන් ගොවි ශාස්ත්‍රයේ ගොවි මහත්මයාගේ පස් සාම්පලයක් අරගෙන මේ පස් සාම්පලය මේ විශ්ලේෂණ කට්ටලය භාවිතා කරලා හොයාගෙන මේ කොච්චර පෝෂක තියෙනවද කියලා ඒ අනුව පොහොර නිර්දේශයක් දෙන්න හැකියාවක් අපිට දියුණු කරගන්න පුළුවන් වුණා. එතකොට මේ 1993 දී අපි හඳුන්වලා දුන්න පස් විශ්ලේෂණ සිදු කර පොහොර නිර්දේශ කිරීමේ ක්‍රියාවලියේදී අපි කතා කළේ නෑ නයිට්‍රජන් පොහොර කොහොමද භාවිතා කරන්නේ. මතු පිට පොහොරක් විදිහට පොහොර භාවිතා කිරීමේදී අපිට පස් විශ්ලේෂණය කරලා පොහොර නිර්දේශ කරන්න බෑ. මේ නිසා අපිට කරන්න පුළුවන් පහසුම ක්‍රමයේ තියෙන සාක විශ්ලේෂණයක් කරලා පොහොර භාවිතා කරන එක. එතකොට මේ සඳහා ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තිබුණේ නැහැ මේ තාක්කල්. මේ නිසා මේ අපි ඉහත කිව්ව මේ ස්ථානීය පොහොර නිර්දේශ කිරීම සඳහා ක්‍රමවේදය සකස් කිරීමේ අර කෘෂිකර්ම සංවිධානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකතු වෙලා කරන ව්‍යාපෘතියේදී අපිට පුළුවන්කම ලැබුණා පස් විශ්ලේෂණය කරන වගේම සාක විශ්ලේෂණය සඳහා යම් එක පර්යේෂණ කට්ටලයක් හඳුනා ගන්න. එතන මේ කට්ටලේ භාවිතා කරලා ශාස්ත්‍රීය වගාව තියෙන වෙලාවේදී සාකයේ තියෙන පෝෂකත්වයේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන පොහොර දාන්න ගොවි මහතුරුන්ට දැන් හැකියාව ලැබිලා තියෙනවා. මේ කට්ටල දෙක භාවිතා කරලා පොහොර නිර්දේශ කිරීම කියන එක වී වගාවට, එළවලු වගාවට සහ බඩිරිඟු වගාව කියන මේ සෑම ආහාර භෝග සඳහාම පහසුවෙන්ම යොදා ගන්න පුළුවන් කියන එක අපිට අවබෝධ වුණා. මේ අවබෝධ වීමත් එක්කම අපේ මේක ලෝකයේ භාවිතා කරන මේ කට්ටල අපේ භෝග සඳහා කොයි විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙනවද කියන එක ගැන පර්යේෂණයක් කිරීම අවශ්‍යතාවයක් තිබුණා අපිට. මේ පර්යේෂණේ අපි අපේ ප්‍රධාන පර්යේෂණ ස්ථානවල, ඒ කියන්නේ වීවගාව සඳහා බතලගොඩ වී පර්යේෂණ ස්ථානයේ, බඩිරිඟු වගාව සඳහා මහයිලුප්පල්ලම් පර්යේෂණ ස්ථානයේ, එළවලු වගාව සඳහා බණ්ඩාරවෙල, සීතෑලිය, එතෙම ගන්නෝරුව වගේ පර්යේෂණ ස්ථානවල අපි පර්යේෂණ ස්ථාන 9ක ප්‍රධාන වශයෙන් පර්යේෂණ ස්ථාන 9ක මේ ක්‍රියාවලිය පිළිබඳ අපි අධ්‍යයනයන් කළා. මේ පර්යේෂණ කට්ටලයක් භාවිතා කරලා කොයි විදිහයකටද එළවලු භෝග වලටත් වීවගාවටත් ඒකම බඩිරිඟු වගාවටත් මේ පොහොර නිර්දේශයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ කිරීම තුළින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ගොවි ශාස්ත්‍රවල පසෙහි ෆොස්ෆරස් සහ පොටෑසියම් මූලද්‍රව්‍ය අහිතකර ලෙස එකතු වීම අඩු කිරීමටත්, භූගත ජලය දූෂණය වීම සහ වගාව සඳහා යන වියදම විශාල වශයෙන් අවම වීමටත් හේතු වී තිබෙනවා. මේ පර්යේෂණයේදී ඇත්තරම ස්පාංසු සහ ශාක විශ්ලේෂණය මගින් තමයි පොහොර නිර්දේශය කොච්චරක් අපි පොහොර දාන්න ඕනද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේකෙදී මූලික පර්යේෂණ කටයුතු අපි විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ ශාස්ත්‍රවල අත්හදා බැලීම් කරා. විශේෂයෙන්ම බතලගොඩ සහ බෝඹුවල පර්යේෂණ ආයතනවල එතනදී තමයි ඇත්තටම අපි මේ පාංශු ලක්ෂණ, ඒ කියන්නේ විශේෂයෙන්ම pH, පසේ pH අගය, ඊට පස්සේ ෆොස්ෆරස්, පොටෑසියම් මොන ප්‍රමාණවලින් අපි පසට යොදන්න ඕනද කියන එක තීරණය කරගත්තේ. ඒ වගේම ශාක විශ්ලේෂණ කට්ටලවලිනුත් විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර යෙදීම කොච්චරක් කරන්න ඕනද කියන එක තීරණය කරේ. ඉතින් මේකෙදී මේ කට්ටල වල අගයන් නැත්නම් ඒ දත්ත පදනම් වෙලා තියෙන වර්ණය සහ වර්ණයේ තීව්‍රතාවය අනුව, ඉතින් මේ මොන වර්ණයෙන්ද මොන තීව්‍රතාවයෙන්ද කියලා මේ අදාළ අගයත් එක්ක සම්බන්ධීකරණය කිරීම තමයි ඇත්තටම මේ අපේ පර්යේෂණ කටයුතු වලදී අපි පර්යේෂණ ආයතනයේදී සිද්ධ කරේ. ඒ අනුව කොච්චරක් පසේ තියෙන pH හරි පොටෑසියම් හරි ඒ පාංශු පෝෂක තත්ත්වය අනුව කොච්චරක් අපි පොහොර දාන්න ඕනද කියන එක තීරණය කරා. පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ කිරීමේ මෙම ක්‍රමවේදය මගින් ඕනෑම ගොවි මහතෙකුට වී, බඩිරිඟු හා එළවලු භෝග සඳහා ස්ථානීය ෆොස්ෆරස් සහ පොටෑසියම් පොහොර නිර්දේශයක් සහ පාංශු තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නට පුළුවන්.
පස් පරීක්ෂා කරලා පොහොර යොදන එකට විශේෂම ශ්‍රේෂ්ඨයෙන් නැත්තම් ගොවි ජනතාවගේ විශාල කැමැත්තක් ඉල්ලුමක් තියෙනවා. මේ හඳුන්ලා දුන්න මේ ක්‍රමවේදය නිසා අපිට ඒ කන්‍ය තුලදී නැත්තම් ඒ අවස්ථාව තුළ ගොවින්ගේ ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා පස් පරීක්ෂා කරලා ඒ අවස්ථාවෙදීම පසේ තියෙන තත්ත්වයත් එක්ක බෝගෙට සුදුසු පොහොර නිර්දේශය අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. එමගින් විශාල වාසි රාශියක් අත්පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම නියමිත පොහොර ප්‍රමාණය අවශ්‍ය වෙලාවට අවශ්‍ය පොහොර ප්‍රමාණයම ලබා දීමේ හැකියාව, ඒ වගේම මුදල් ගොවියගෙන් වියදම් වෙන මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්කම, ඒ වගේම අනවශ්‍ය පොහොර නැත්නම් අවිධිමත් ගොවීන් යොදන පොහොර ප්‍රමාණය අඩු කරලා අවශ්‍ය නියමිත පොහොර ප්‍රමාණය ලබා දීම මේ වගේ වාසි රසක් මේක තුලින් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක මේ ගොවියගේ ශේෂ්ත්‍රයටම ඇවිල්ලා සිද්ධ කරන්න පුළුවන් වීම විශේෂයෙන්ම කෘෂිකර්ම උපදේශකවරුන්ට අපිටත් ලොකු වාසියක් වගේම ලොකු ප්‍රගතියක් තියෙන දෙයක්. ඒ වගේ ගොවි මහතුරුන්ටත් මේක ලොකු වාසියක් වෙන දෙයක්. අපිට හැකියාව තියෙනවා මූලික වශයෙන් පස පරීක්ෂා කරලා අවශ්‍ය පොහොර ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කිරීමත්, ඒ වගේම ශාකයට වයස සති දෙකකට පස්සේ ගියාට පස්සේ ඒ අවස්ථාවේදී ශාකයේ තුල තියෙන පෝෂක තත්ත්වය පිළිබඳ විමසීමක් කරලා පරීක්ෂාවක් කරලා ඒ අවස්ථාවේ තියෙන ශාකයේ පෝෂක අණුව පොහොර යෙදීමත් හැකියාවක් තියෙන මේ කට්ටල දෙක භාවිතා කරලා මේ ශේෂ්ත්‍රය තුල දීම. ඉතින් මේක ලොකු වාසියක් තියෙනවා. මේ ක්‍රමයේ හඳුන්වා දුන්නාට පස්සේ මේ ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් කියලා හිතෙනවා. මොකද මේ සැරේ අපි පස පරීක්ෂා කරලා ඒ පසට අණුව ශාකයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය යොදපුවහම අස්වනුත් හොඳ තත්ත්වෙන් තියෙනවා. ඒ වගේම තමයි අපේ මුදල් අපිට ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. වෙන්දා විශාල මුදලක් වැයෙනවා අක්කරයක් සඳහා පොහොර යොදනකොට. දැන් මේ අවශ්‍ය කරන පොහොර නිර්දේශය භාවිතා කරපුවම අපිට මුදල් ඉතුරු වෙනවා. ඒ වගේම රජයෙන් ලබා දෙන සහනාධාර පොහොර අපිට ඇති මට්ටමක තියෙනවා මේ කුඹුරු වලට යොදන්න. ඒ නිසා ගොවි මහත්තයාට කුඹුරෙන්ම පස පරීක්ෂා කරගෙන අපිටම අවශ්‍ය කරන පොහොර නිර්දේශය කුඹුරට යොදාගන්න මේ අවස්ථාව උදා කර දුන්නොත් ඒක ඉතාමත් වටිනවා කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ගොවි මහතුරුට හැකි ඉක්මනින් මේ ක්‍රමය හඳුන්වා දෙන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.